සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලු අයං බදන්තා ධම්මස්සවන කාලු අයං බදන්තා ධම්මස්සවන කාලු අයං බදන්තා නමෝතස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත් තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්භීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවයේ පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුලින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසෙන්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඊටම ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරෙන් එතර වීමේ බලාපොරොත්තුවත් ඇතුව ඒ උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා සියල්ලක්ම එලෙසින්ම මුදුන්පත් කර ගැනීම සඳහා මේ උතුම් වූ ධර්ම දානානිසංසයත් ධර්ම ශ්‍රවණානිසංසයත් තම තමන්ගේ ජීවිත කාලය තුළ මෙතෙක් සිද්ධ කරගත්ත
සියලුම කුසල ධර්මයන්ගේ ආනුභාවයත් හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමින් ලෞතර බුදුරජාණන් වහන්සේ ධර්ම ශ්‍රවණය කරන්න දේශනා කොට වදාළි කොයි ආකාරයෙන්ද ඒ උතුම් මහත් වූ බලාපොරොත්තුව මුදුන්පත් කර ගැනීම වෙනුවෙන්ම අපි මේ වෙලාවේ ධර්ම ශ්‍රවණය කරමු පින්නතිනේ අපේ බුදුරජාණන් වහන්සේ ධර්ම ශ්‍රවණය කරන්න දේශනා කළේ මහත් වූ බලාපොරොත්තුවක් පෙරදරි කරගෙන ඒ බලාපොරොත්තුව තමයි මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන අතරතුරදීම මාගේ පංච නීවරණ ධර්මයන් යටපත් වේවා සප්ත බෝධ්‍යාංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා මේ දේශනාව අතරතුරදීම මට උතුම් මා මාර්ගයක් ඵලයක් අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාව පින්නතුනි අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ ධම්මපද පාළියේ සඳහන් වෙන ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඊතා විශේෂිත වූ ගාථා රත්නයක් මේක විශේෂිත ගාථා රත්නයක් කියලා සඳහන් කළාට මේ ධර්ම ශ්‍රවණය කරන බොහෝ දෙනා හොඳට අහලා පුරුදු හැමෝම වගේ දන්න ගාථා රත්නයක් මේ ගාථා රත්නයේ භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළි අල්පායුෂ්ක දරුවෙක් දීර්ඝායුෂ්ක කිරීම සඳහා එතකොට මේ ලෝකේ ජීවත් වෙන කෙනෙක් දීර්ඝායුෂ ලබන්නේ කොහොමද දීර්ඝායුෂ ලබන්න හේතු වෙන කුසල කර්ම මොනවද කියන කාරණාව මේ ගාථා රත්නය ඇතුළේ භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නු සුඛං බලං. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා අභිවාදන සීලිස්ස යම් කෙනෙක් වන්දනා කරනවා නම් නිච්ඡං වද්ධාපචායිනෝ කාටද වන්දනා කරන්නේ වෘදයන්ට වන්දනා කරනවා නම් ආං එවන් වූ පුජ්‍යලයාගේ ආයුෂය වර්ණය සැපය බලය කියන මේ කාරණා හතර නිරන්තරයෙන් වර්ධනය වෙනවා කියලා ඉතින් එතකොට මේ වෘදයන්ට වන්දනා කිරීම කියන කාරණාව කොයි වගේද කියන කරුණ අපි ටිකක් සාකච්ඡා කරමු කවුද මෙතන වෘද කියලා සඳහන් කරන්නේ කියන එක මේ වාගේ ගාථා රත්නයක් දේශනා කරන්න හේතු වුණ මූලික කාරණාව අපි ටිකක් මුලින් සාකච්ඡා කරමු අපේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ ওই දීගලම්බික කියලා ගමක බ්‍රාහ්මණවරුම තමයි ජීවත් වෙන්නේ වැඩිපුර හිටියේ බ්‍රාහ්මණවරු ඉතින් මේ දීගලම්බික ගමේ බ්‍රාහ්මණ පවුලක ඉපදිච්ච බමුණු කුමාරවරු දෙන්නේ ගිහි ජීවිතය අත්හැරලා බාහිර පැවිද්දෙන් පැවිදි වුණා ඒ බාහිර පැවිද්දෙන් පැවිදි වුණා කියලා කියන්නේ බුදුසසුනේ පැවිදි වුණා කියන එක නෙමෙයි ඉතින් බ්‍රාහ්මණ පිරිසක් හැටියට තාපස පිරිසක් හැටියට අවුරුදු 48ක් මේ තාපස පැවිද්දෙන් කාලය ගත කළා 48 අවුරුද්ද 48 අවුරුද්ද ගෙවුනට පස්සේ එක තාපසවරේ කල්පනා කළා මම මෙහෙමම හිටියොත් මව්පිය පෙළපත විනාශ වෙන්න පුළුවන්. ඒ නිසා මං දැන් ගිහි බවට යනවා නම් හොඳයි කියලා. එහෙම ඉඳලා තාපස ප්‍රෞජ්ජාව අත්හැරලා ගිහි ජීවිතයක් ගතකරන්න කටයුතු සංවිධානය කරගත්තා. ඒ කාලේ දායාද හැටියට කහවණු 100කුත් කිරි දෙන්නු 100කුත් ලැබුණා.
ඒ දායාදයත් අරගෙන කාන්තාවකුත් විවාහ කරගෙන ඔවුන් ගිහි ජීවිතේ ගත කරන කාලේ ඔහුත් සමග කලින් එකට පැවිදි වෙච්ච අනිත් බ්‍රාහ්මණයා විදේශගත වෙලා හිටියා පිට රටකට ගිහිල්ලා කාලයක් ගිහිල්ලා නැවත වතාවක් දීගලම්බිග ගමටම ආවා එතකොට මොහුට ආරංචි වුණා තමන් එක්ක කලින් පැවිදි වෙලා හිටපු බ්‍රාහ්මණයා මේ තාපසවරයා දැන් ආපහු දීගලම්බික ගමට ඇවිල්ලා ඉන්නවා කියලා බිරින්දටත් කතා කරගෙන මේ වෙනකොට ඔවුන්ට දරුවෙකුත් හිටියා ඒ දරුවත් වඩාගෙන තාපසතුමා වන්දනා කරන්න හිතාගෙන පිටත් වුණා බිරින්දගේ අතට දරුවා දීලා මුලින්ම ඇගේ ස්වාමියා වන්දනා කළා තාපසතුමා ආශිර්වාද කළා දීර්ඝායුෂ ලැබේවා කියලා දරුවා ස්වාමියාගේ අතට දීලා බිරිඳත් වන්දනා කළා තාපසතුමා ඇයටත් දීර්ඝායුෂ ලැබේවා කියලා ආශිර්වාද කළා දෙන්නම එකතු වෙලා දරුවගෙන් දරුවා වන්දනා කෙරෙව්වා හැබැයි දරුවට එහෙම කිසිම ආශිර්වාදයක් කළේ නැහැ ඒ නිසා මේ දෙන්නටම පුදුමයි ඒ නිසා කතා කරලා අහනවා ස්වාමීනි අපේ පුතාට ආශිර්වාද කළේ නැති ඇයි කියලා. ඔහු සඳහන් කළා මොහුට තව ඒ තරම් කාලයක් ජීවත් වෙන්න වාසනාව නැහැ. ඒ නිසා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්න බෑ කියලා. ඊට පස්සේ මව්පියෝ අහනවා අනී ස්වාමීනි තව කී දවසක් විතර ජීවත් වෙයිද? ඒක කියන්න පුළුවන් හැකියාවකුත් මට නැහැ කියලා සඳහන් කළා. ස්වාමීනි ඒක දැනගන්න පුළුවන් කෙනෙක් නැද්ද කියලා ඇහුවා. තාපසෝරයා සඳහන් කරනවා. ඒක දැනගන්න පුළුවන් කෙනෙක් ඉන්නවා. ඒ වෙන කවුරුවත් නෙමෙයි ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ. උන්වහන්සේ මේ පිළිබඳව මනා දැනුමක් ඇති කෙනෙක්. ඊළඟට අර දරුවගේ තාත්තා කියනවා. ඒ ශ්‍රමණ බවත් ගෞතමිය ළඟට යන්න අපිට බයයි. අපි උන්වහන්සේ ගාවට කවදාවත් ගිහිල්ලා නැහැ. ඒ නිසා ඇසුරු නිසුරු කරලා බණ අහලා පුරුද්දක් නැහැ. ඒ නිසා යන්න හිතට බයයි කියලා. තාපසතුමා සඳහන් කරනවා බය වෙන්න කිසිම කාරණාවක් නැහැ. උන්වහන්සේ ගාව තියෙන මහා පුදුම කරුණාව. ඒ නිසා ගිහිල්ලා උන්වහන්සේ මුණ ගැහිලා අහන්න කියලා. පින්නතනේ අපිට මෙතනින් පෙනෙන කරුණු දෙකක් තියෙනවා. එකක් තමයි මේ තාපසවරයා මේ දරුවගේ ඉදිරි අනාගතය පිළිබඳව මනාව යමක් ප්‍රකාශ කරන්න බුදුරජාණන් වහන්සේට හොඳාකාරවම පුළුවන් බව දන්නවා. ඔහු තව කී දවසක් ජීවත් වෙනවද කියන කාරණාවත් බුදුරජාණන් වහන්සේට කියන්න පුළුවන් බව දන්නවා. එහෙමනම් ඒ දරුවගේ විතරක් නෙමෙයි හැම කෙනෙකුගේම එළව මෙළව දෙකම භාග්‍යතුන් වහන්සේ දන්නවා. නමුත් ඒ බව දැන දැනත් තාමත් මේ බ්‍රාහ්මණ පිරිස භාග්‍යතුන් වහන්සේ ළඟට නොයා මිසදිටුවක් විශ්වාස කරගෙන සංසාරي අතරමං වෙන්නේ කටයුතු කරන්න හේතුව සමහරලාට භාග්‍යතුන් වහන්සේ මුණ ගැහිලා සංසාරේ කෙරවල කරන්න තියෙන කුසල ශක්තිය අඩුපාඩුවක් වෙන්න පුළුවන්. ඉතින් එදා විතරක් නෙමෙයි එවන් අය ඕන තරම් අදත් ඉන්නවා. බුදුරජාණන් වහන්සේ මේ සසර ගැන කොයි තරම් කරුණු දේශනා කරලා තිබුණත් මනුෂ්‍ය ජීවිතයේ දුර්ලභ බවයි වටිනාකමයි දේශනා කරලා තිබුණත් බුද්ධාන්තරයේ කොයි තරම් දුර්ලභද කියන කාරණාව පැහැදිලි කරලා දීලා තිබුණත් තාමත් භාග්‍යතුන් වහන්සේට කීකරු වෙලා ඒ දහම තුල නොයෙදෙන පිරිසක් එනම් එදත් හිටියා අදත් ඉන්නවා. ඒක ලෝකේ හැටි. කෙසේ වෙතත් අර දෙමව්පියෝ දෙපළ දරුවත් අරගෙන බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා පෙරසේම භාග්‍යතුන් වහන්සේට වන්දනා කළා. පියාටත් ආශිර්වාද කළා. මවටත් ආශිර්වාද කළා. නමුත් දරුවට ආශිර්වාද කළේ නැහැ. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේගිනුත් අර තාපසතුමාගෙන් අහපු ප්‍රශ්නේ මෙහුවා. බුදුරජාණන් වහන්සේ සඳහන් කළා
තව වැඩි දවසක් ජීවත් වෙන්නේ නැහැ කියලා. ඒ වෙලාවේ අහනවා ස්වාමීනි කී දවසක් විතර ජීවත් වෙයිද? තව දවස් 7කට විතර අවශ්‍ය තියෙනවා කියලා සඳහන් කළා. අනේ ස්වාමීනි අපේ දරුවගේ ආයුෂය වර්ධනය කරගන්න ජීවිතය බේරගන්න එළඹිලා තියෙන උපද්‍රවයේ මග හරවගන්න තවත් වෙනත් ක්‍රමයක් නැද්ද කියලා ඇහුවා. භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා එහෙම ක්‍රමයකුත් තියෙනවා කියලා. ඒ වෙලාවේ ඒ දෙමව්පියෝ බොහොම උනන්දුවෙන් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි මොකක්ද ආයුෂය බේරගන්න ක්‍රමය? බුදුරජාණන් වහන්සේ සඳහන් කළා ඔබ ඔබේ ගෙදර ගිහිල්ලා ඔබේ නිවස මනාව පිරිසිදු කරලා මණ්ඩපයක් හදලා භික්ෂූන් වහන්සේලා 8 නමකට හෝ 16 නමකට වැඩ ඉන්න අසුන් පනවන්න. එදාට මගේ භික්ෂූන් වහන්සේලා මම එවන්නම් ඔබේ ගෙදරට පිරිත් සජ්ජහායනා කරන්න. ඒ කාර්යයෙන් මේ දරුවගේ දීර්ඝායුෂ වර්ධනය කරන්න පුළුවන්. අර බ්‍රාහ්මණය කියනවා ස්වාමීනි මණ්ඩපේ හදලා අසුන් පනවන එක නම් මට කරන්න පුළුවන්. ඒ වුණාට භික්ෂු සංඝයා වැඩමවා ගන්න එක මං කොහොමද කරන්නේ කියලා. භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා බ්‍රාහ්මණේ මණ්ඩපේ හදලා අසුන් පනවන එක ඔබේ කාර්යයක්. ඔබට අවශ්‍ය භික්ෂු මහා සංඝරත්නය ලබා දෙන එක මගේ කටයුත්තක්. ඒ වෙලාවට මම ඒක කරන්නම්. ඔබේ කටයුතු ටික නිමා කරලා මට කියන්න කියලා. හැබැයි තින් දරුවට තව තියෙන දවස් 7යි. සියලුම දේවල් සූදානම් කරලා භාග්‍යතුන් වහන්සේට දැනුම් දුන්නහම අපේ බුදුරජාණන් වහන්සේ ඒ පනවලා තියෙන ආසන ගානට භික්ෂුන් වහන්සේලා පිටත් කළා. භික්ෂුන් වහන්සේලාට මතක් කළා මහණෙනි 7 දවසක් යනකම් මේ නිවසේ පිරිත් සජ්ජහායනා කරන්න. අවසාන දවසේ මමත් පිරිතට වඩිනවා කියලා. 7 වෙනි දවසේ බුදුරජාණන් වහන්සේත් පිරිතට වැඩියා. එතන මොකද දරුවට එළඹිලා තියෙන උපද්‍රවේ? වෙසමුණි දිව්‍ය රාජයා යටතේ උපස්ථාන කර කර ඉන්න යක්ෂයෙක්. වෙසමුණි දිව්‍ය රාජයාගෙන් වරයක් ඉල්ලගෙන තියෙනවා නරබිල්ල ගැනීම සඳහා. ඒ වරය ඔහුට ලැබිලා තියෙනවා. හරියටම නරබිල්ල හැටියට නියමිත වෙලා ඉන්නේ මේ දරුවා. ඉතින් ඒ නිසා තවත් දවස් 7ක් යනකොට මේ දරුවායි යක්ෂයාට තමයි බිලි වෙන්නේ. ඒක තමයි තියෙන උපද්‍රවේ. එතකොට වෙසමුණි රජ්ජුරු එහෙම වර දීලා තියෙනවා සමහර අයට මේ කාරණාවෙන් අපිට පැහැදිලි. හැබැයි ඒ සෝවාන් වෙන්න කලින් වෙන්න ඇති. වෙසමුණි රජ්ජුරු දැන් සෝවාන් වෙච්ච ආරි ශ්‍රාවකෙක්. වෙසමුණි රජ්ජුරු කියලා කියන්නේ වෛශ්‍රවණ දිව්‍ය රාජයා. සතරවරම් දෙවියන් අතර ඉන්න වෛශ්‍රවණ කියන දිව්‍ය රාජයා. වෛශ්‍රවණ දිව්‍ය රාජයා යටතේ මේ යක්ෂාදීන් තමයි ඉන්නේ. ඉතින් ඒ මුල් කාලේ වෙන්න ඇති මේ වරේ ලැබලා තිබුණේ. පස්සේ භාග්‍යතුන් වහන්සේගෙන් බණ අහලා සෝවන් වෙලයි දැන් ඉන්නේ. බුදුරජාණන් වහන්සේ 7 වෙනි දවසේ ඒ නිවසේට පිරිතට වැඩම කළා. ඉතින් භාග්‍යතුන් වහන්සේ වඩිනකොට මහේශාක්‍ය දෙවිවරු විශාල වශයෙන් ඒ නිවසේට රැස් වෙන්න පටන් ගත්තා. අන්‍යයන්ට නොපෙනුනාට මුළු අහස්තලේ පුරාම දෙවිවරු රැස් වෙලා. කොමත් භාග්‍යතුන් වහන්සේ වඩින බොහෝ තැන්වල දෙවියන් රැස් වෙන බව බොහෝ දේශනාවල් වලින් අපිට අහන්න දකින්න ලැබෙනවා. ඒ විතරක්ද නෙමෙයි භාග්‍යතුන් වහන්සේගේ ධර්මය යම් තැනක දේශනා කරනවා කියලා දෙවියන්ට මතක් කළොත් ඒත් දෙවියෝ සිය දහස් ගණන් කෝටි ගණන් ධර්ම ශ්‍රවණය කරන්න එදත් අදත් එකතු වෙනවා. ඒකනේ අපි ධර්ම දේශනාවක් පටන් ගන්නකොට කාල ഘോഷණේ කරන්නේ. සමන්ත චක්කවාලීසු අත්‍රා ගච්ඡන්තු දේවතා සත් ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කද මේ සමන්තා කියලා කිවි සියලුම චක්‍රාවාටවල ඉන්න දෙවිවරු මේ අවස්ථාවේ මෙතෙන්ට එන්න මොකට දෙන්න කියන්නේ සද්ධම්මං මුනි රාජස්ස
බනහන් දෙන්නේ කාගේ ධර්මයේද? මුනි රජුන්ගේ ධර්මයේ. බුදු රජුන්ගේ ධර්මයේ ශ්‍රවණය කරන්නේ. තමන් සිදු කරමින් ඉන්න සියලුම කටයුතු අත්හැරලා සියලුම දිව්‍ය සැප අත්හැරලා භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරන්න කතා කරාම බොහෝසේ රැස් වෙනවා කියලා සඳහන් කරනවා. අපි ඊළඟට විස්තර කරනවා. භාග්‍යතුන් වහන්සේගේම ධර්මයේ දේශනා අනුකරනවා නම් ඊටම අකමැත්තෙන් ආපහු හැරෙනවා කියලා. ඉතින් මුනි බණ අහන්නත් එච්චර රැස් වෙනවා නම් භාග්‍යතුන් වහන්සේගෙන්ම බණ අහන්න කොයිතරම් දෙවියෝ රැස් වෙන්නේ නැද්ද? ඉතින් ඒ නිසා මේ නිවසටත් මහේශාක්‍ය දෙවිවරු විශාල වශයෙන් වඩිනවා. ඉතින් මහේශාක්‍ය දෙවිවරු මේ ප්‍රදේශයට ලං වෙන්න අල්පේශාක්‍ය දෙවියන්ට ඉන්න බැරුව යනවා. ඒ නිසා අල්පේශාක්‍ය දෙවියෝ ඈතට ඈතට පිටිපස්සට පිටිපස්සට යනවා මහේශාක්‍ය දෙවියන්ට ඉඳලා. කොයිතරම් දෙවියෝ භාග්‍යතුන් වහන්සේත් එක්ක මෙතෙන්ට සම්ප්‍රාප්ත වෙන්නේ නැද්ද? අර අල්පේශාක්‍ය දෙවියෝ මේ නිවසින්දලා යොදුන් 12ක් ඈතට ගියා කියලා කියන්නේ. ඒ තරම් දුරට. මේ යොදුන් 12ක් කියලා කියහම දල වශයෙන් සඳහන් කළොත් සැතපුම් 120කට තරම් ආසන්න දුරක්. එතකොට හාත්පස මොන තරම් දෙවියෝ රැස් වෙන්නේ නැද්ද? මේ අමනුෂ්‍යෝ යම් වෙලාවක වරයක් ඉල්ලගත්තහම යම් නිශ්චිත දවසක් නිශ්චිත වෙලාවක් ඒ අයට දීලා තියෙනවා නම් දැන් මේ නර බිල්ල ගන්න අහවල් දවසේ අහවල් වෙලාවට ඒ බිල්ල අරගන්න ඕනේ කියලා දැනුවත් කරලා තියෙනවා නම් ඒ වෙලාව විතරයි ඔවුන්ට අයිති. ඊට කලිනුත් බෑ ඊට පසුවත් බෑ. දැන් දැන් යක්ෂයත් ඇවිල්ලා ඉන්නේ මේ වෙලාවේ. අවරුද්ධ කියන යක්ෂේ. නමුත් ඉතින් අල්පේශාක්‍යයි. මහේශාක්‍ය දෙවිවරු වඩින්න වඩින්න ඈත් වුණා. හත්වෙනි දවසේ තමයි දරුවා ගන්න තිබුණේ. අටවෙනි දවසේ එළි වුණා. නිවසට ළඟා වෙන්නවත් උට බෑ. දිනේ මග ඇරුණා. පිරිත ඉවර වුණා. දෙමව්පියෝ දරුවා අරගෙන ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේට වැන්දිව්වා. ස්වාමීනි අපේ දරුවා දැන් ආරක්ෂිතද? දැන් දරුවා ආරක්ෂිතයි. ස්වාමීනි මේ දරුවා දැන් ඉඳලා කොච්චර කාලයක් ජීවත් වෙයිද? බුදුරජාණන් වහන්සේ දේශනා කළා අවුරුදු 120ක් ජීවත් වෙනවා කියලා. දවස් 7කින් ඉවර වෙන්න තිබිච්ච ජීවිතේ 127 වසක් දක්වාම දික්ුණා. ආන් ඒ නිසා ආයු වඩන කියලා කුමාරයාට නම තිබ්බා. ආයුෂයේ වර්ධනය වුණා. ඉතින් මේ කාරණාව පස්සේ භික්ෂුන් වහන්සේලා ධම් සභාවේ සාකච්ඡා කළා. දවස් 7කින් ජීවිතේ නැති වෙන්න හිටපු මේ කුමාරයා දැන් දීර්ඝායුෂ ලැබලා බොහොම සතුටින් ඉන්නවා. ඉතින් මේක ධම් සභාවේ කතා කරනකොට භාග්‍යතුන් වහන්සේ වැඩ පිළාවේ අහනවා මහණෙනි මොනවාගේ සාකච්ඡාවකද හිටියේ? ස්වාමීනි අපි ආයු වඩන ගැන කතා කළා. දවස් 7කින් ජීවිතේ නිමා වෙන්න හිටපු ඔහු තමන්ගේ ආයුෂය දික් කරගත්ත හැටි. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මහණෙනි ආයුෂය විතරක් නෙමෙයි වර්ධනය කරගන්න පුළුවන්. ආයුෂය වර්ධනය කරගන්න පුළුවන්. වර්ණය වර්ධනය කරගන්න පුළුවන්. ශරීර සැපය ඒ වගේම බලය වඩා වර්ධනය කරගන්නත් පුළුවන් ක්‍රමයක් මේ ලෝකේ තියෙනවා කියලා පැහැදිලි කරමින් තමයි අර මාතෘකා කරගත්ත ගාථා රත්නයේ දේශනා කොට වදාළේ. අදත් භික්ෂුන් වහන්සේලාට ඒ වගේම සීලයෙන් ගුණයෙන් උසස් අයට වන්දනා කරාම අපට ආශිර්වාද කරන්න මේ ගාථා රත්නයේ උන්වහන්සේලා සජ්ජායනා කරනවා. ඒ නිසා මම මුලින් සඳහන් කළේ හොඳට අහලා මතක තියෙන පුරුදු ගාථා රත්නයක් කියලා. එනම් මේ ගාථා රත්නෙන් සඳහන් කළා අභිවාදන සීලිස්ස. අභිවාදනය කරනවා කියලා කියන්නේ ගරු කරනවා වන්දනා කරනවා කියන අර්ථය. නිච්ඡං වද්ධාපචායෝ. නිතර නිතර වෘදයන්ට වඳින අය. කවුද එතකොට වෘදයෝ කියලා කියන්නේ? ජාති වෘද,
ගෝත්‍ර වෘද, වයෝ වෘද, ගුණ වෘද. වෘදයෝ හතර දෙනෙක් ඉන්නවා. කාටද එතකොට අපි ජාති වෘද කියලා කියන්නේ? ලෝකය පටන් ගත්ත කාලේ ඉඳලා. නැත්තම් ජාතිය පටන් ගත්ත කාලේ ඉඳලා. නොසිඳී එක දිගට පවතිගෙන යන පෙළපතක් තියෙනවා නะ. ජාති වෘදයි. එතකොට ලෝකයේ අපි දන්නවා නොඑක් නොඑක් ගෝත්‍ර තියෙනවා. ඊටාම පැරණි ගෝත්‍ර පෙළපත්. ආන් ඒ වගේ ගෝත්‍ර පෙළපත් වලින් පැවතිගෙන යන යම් ගෝත්‍රයක අය ඉන්නවා නම් ඒ කට්ටිය ගෝත්‍ර වෘදයි. වයෝ වෘදයි කියලා කියන්නේ උපතින් 80 වයස් 90 වයස් සම්පූර්ණ කරලා ඉන්න අය වයෝ වෘදයි. ඉතින් අවශ්‍ය හැටියට බාලයන්ගීට වඩා තමන් අවශ්‍ය වැඩි වෙන්න වැඩි වෙන්න ඒ අය වයෝ වෘද හැටියට සලකනවා. ඒතර ගුණ වෘද කියලා කියහම ගුණ වෘදයාගේ වයස් ප්‍රමාණයක් නැහැ. ගුණේ වැඩි වැඩිමහල් බව ගැන තමයි කතා කරන්නේ. හැබැයි මේ වෘදයෝ හතර දෙනාගෙන් ගුණ වෘදය සියල්ලට වඩා ශ්‍රේෂ්ඨයි කියලා සඳහන් කරනවා. ඒතර ගුණයෙන් වැඩිමහල් ගුණයෙන් වැඩිමල් කෙනා වයසින් ලාබාල වුණත් ගුණ අඩු අයට වඩා වැඩිමල් හැටියටයි සැලකන්නේ. අපිට මේකට හොඳ උදාහරණයක් පැහැදිලි කරන්න පුළුවන් තැනක් අනාථපිණ්ඩික මහසිටුතුමාට දුවලා 3 දිනක් හිටියන්නේ. මහා සුභද්‍රා, චූල සුභද්‍රා, සුමනා. සුමනා අඩු ආයුෂයෙන් මරණයටපත් වුණා. කිසියම් හේතුවකින් අල්පායුෂ්කෝ මරණයටපත් වෙනවා. නමුත් මරණාසන්න වෙලාවේ තමන්ගේ තාත්තා ගිහිල්ලා කතා කරාම දුවේ දැන් කොහොමද අසනීප දක්ති? මල්ලී මට ඒ තරම් ලොකු අසනීප බවක් නැහැ. සිටුතුමාට හරි පුදුමයි වගේම ලොකු දුකක් හිතුණා. ඒ මේ තරම් පින්කම් කරගත්ත මගේ දුව මේ ජීවිතයේ අවසාන මොහොතේ උම්මත්තක ස්වභාවයකට පත් වුණාද කියලා. නැවත අහනවා දුවේ ඔබ උමතු වෙලාද කියලා. නෑ මල්ලි. එහෙම කිසිම උමතු බවක් මට නෑ. සිටුතුමාගේ දුක තවත් වැඩි වෙනවා. ඉතින් මෙහෙම කීකේ හිටපු සුමනා වැඩි වෙලාවක් නොගොස් මේ ජීවිතෙන් සමු අරගත්තා. අනාථපිණ්ඩික සිටුතුමා දුවව ආදාහනය කළා. ඉතින් බොහෝම දුකෙන් තමයි බුදුරජාණන් වහන්සේ ළඟට ගියේ. කරුණ විමසුවහම සඳහන් කළා ස්වාමීනි සුමන මරණයට පත් වුණා. මට සුමනගේ මරණය ගැන දුකක් නැහැ. නමුත් මෙච්චර පින් කරපු මගේ දුව උම්මත්තක ස්වභාවයෙන් තමයි මරණයට පත් වුණේ. භාග්‍යතුන් වහන්සේ අහනවා මහසිටුතුමනි එහෙම කියන්නේ හේතුව මොකද්ද කියලා. ස්වාමීනි දේවතාවක්ම මට මල්ලිය කියලා කතා කළා. භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා මහසිටුතුමනි සුමනට කිසිම උමුතු බවක් නම් තිබුණේ නැහැ. මේ වෙනකොටත් ඊටාම උසස් දිව්‍ය තලයකයි දිව්‍ය සම්පත් භුක්ති විඳිනවා. එහෙනම් ස්වාමීනි මට මල්ලිය කීවේ? සඳහන් කරනවා මහසිටුතුමනි සුමන හිටපු තැන ඔබටවත් සුමන කියලා තිබුණේ නැහැ. සිටුතුමනි ඔබ සුමනගේ පියාණන් වුණාට ඔබතුමා සෝවාන් වෙච්ච කෙනෙක්. නමුත් ඔබේ දුව සක්‍රුදාගාමි වෙච්ච කෙනෙක්. තමන් ඔබට වඩා උඩින් ඉන්න බව ගුණය තුලින් අවසාන මොහොතේ ඔබට දැනුවත් වෙන්නයි එහෙම සඳහන් කළේ. ඉතින් මෙවන් කරුණු ඔස්සේ අපිට තව බොහෝ දේවල් මේ ශාසනෙත් එක්ක කතා කරන්න ඉඩ කඩ තියෙනවා. තමන් ලබල තිබිච්ච ඒ උසස් ගුණය තමන්ගේ තාත්තටවත් කොහොමවත් ප්‍රකාශ කළේ නැහැ. නමුත් මව්පියන්ට දැනගන්න අන්තිම වෙලාවේ මේ වාගේ පොඩි ඉඩක් තියලා තිබුණා. ඉතින් එතකොට පියාණන්ට වඩා ගුණයෙන් වැඩිමයි. ඒ නිසයි මල්ලිය කියලා කතා කළේ. එතකොට අපි හොඳාකාරවම දන්නවා මේ ශාසනය පිළිබඳව කතා කරනකොට අපි කොයිතරම් වැඩිහිටි වුණත් 7 අවුරුදු වයසේ
පුංචි සාමණේරයන් වහන්සේලාටත් අපි අතේ තියෙන ලේන්සුව තුවාය බිම දාලා පත්කඩේ ඉරලා අපි වන්දනා කරනවා. ඒ වෙන දෙයක් නිසා නෙමෙයි උන්වහන්සේලා අපිට වඩා ගුණවර්ධ නිසා. අපිට වඩා බොහෝ දේවල් අත්හැරලා ඉන්න නිසා. සමාදන් වෙච්ච අකණ්ඩ සීලයක් ආරක්ෂා කරන නිසා. ගුණවර්ධ බව. ඊළඟට මේ පිළිබඳව කරුණු පැහැදිලි කරනකොට ඒ ගුණවර්ධ බව තව කොයිතරම් ප්‍රබලද? ඒක කොයිතරම් උසස්ද? කණ්ඩරායන කියන බ්‍රාහ්මණෙක් මහා කච්චායන මහරහතන් වහන්සේ මුණ ගැහෙනවා. බ්‍රාහ්මණයට ගොඩක් වයසයි. හැබැයි මහා කච්චායනයන් වහන්සේ නැගිටලා ගිහිල්ලා පෙරගමන් ගිහිල්ලා බ්‍රාහ්මණය පිළිගන්න ගියෙත් නැහැ. සමාජයේ බොහෝම උසස් පිළිගත් ප්‍රභු බ්‍රාහ්මණෙක්. නමුත් කච්චායනයන් වහන්සේ නැගිටලා ගියේ නැහැ. ළඟට ආවහම නැගිට්ටෙත් නැහැ. ආසනයක් පැනෙව්වෙත් නැහැ. ඉතින් මේ කණ්ඩරායන බ්‍රාහ්මණය කියනවා ස්වාමීනි මම අහලා තිබුණා ශ්‍රමණ බවත් ගෞතමයන්ගේ ශ්‍රාවකයෝ හුඟක් අහංකාරයි කියලා. ගුණවුතුන්ට නැත්නම් වයෝර්ධයන්ට සලකන්නේ නැහැ කියලා. මම කලින් අහලා තිබුණා. මං අද ඒක මගේ ජීවිතෙන් අත්දැක්කා. මං ඔබ වහන්සේට වඩා කොච්චර වැඩිමල්ද? මම මේ සමාජෙ කොයිතරම් පිළිගත් කෙනෙක්ද? නමුත් ඔබ වහන්සේ මං එනවා දැකලා පෙරගමන් ආවෙත් නැහැ. මං එනවා දැකලා අසුනේ නැගිට්ටෙත් නැහැ. යුතුයකමක් හැටියට මට වාඩි වෙන්න අසුනක් පැනෙව්වෙත් නැහැ. ස්වාමීනි වයෝර්ධයන්ට ගරු නොකරන එක මේ සමාජයේ පිළිකුල් සහගත වැඩක් කියලා සඳහන් කළා. ඒ වෙලාවේ මහා කච්චායනයන් වහන්සේ සඳහන් කරනවා බ්‍රාහ්මණතුමනි අපේ බුදුරජාණන් වහන්සේ කාරණා දෙකක් අපිට පැහැදිලි කරනවා. එකක් තමයි දහර කාලය. අනික තමයි වෘද කාලය. මොකද්ද මේ දහර කාලයයි වෘද කාලයයි කියලා සඳහන් කළේ? වෘද භූමිය නැත්නම් වෘද කාලය. දහර භූමිය නැත්නම් දහර කාලය. මෙතන වෘද භූමිය කියලා සඳහන් කරන්නේ කච්චායනයන් වහන්සේ පැහැදිලි කරලා දෙනවා. බ්‍රාහ්මණතුමනි අපි ගිහි ජීවිතෙන් මිදිච්ච අය. ඔබතුමා වයසින් හුඟක් වැඩිමල් වුණත් තාම පංචකාමයේත් එක ගිහි ජීවිතයක් ගත කරන අය. රාගසිත පහළ වෙනවා. දේශසිත පහළ වෙනවා. මෝහසිත පහළ වෙනවා. තාම පංචකාමයේ අත්හැරලා නැහැ. පංචකාමයේත් එක්කමයි ජීවත් වෙන්නේ. පංචකාම සම්පත් වලට දැඩි ගිජු බවක් දැඩි ඇල්මක් තියෙනවා. රාගසිත වලින් රාග ගින්නින් නිරන්තරයෙන් දැවෙනවා. නමුත් වයසින් වයෝර්ධ වුණාට උතුම් ගුණයන්ගෙන් වයෝර්ධ වෙලා නැහැ. නමුත් මේ ශාසනයේ ඊටාම ලාබාල කෙනෙක් නමුත් පංචකාමයේ අත්හැරලා රාගසිත වලින් අත්හැරලා උපදින රාගසිත මැඩලගෙන බ්‍රහ්මචර්යාව මනාව ආරක්ෂා කරගෙන විරාගී වෙච්ච අය විරාගී වෙන්න වීරිය වඩන අය එවන් අයගේ ගුණේ සාමාන්‍ය අයගේ ගුණයට වඩා හුඟක් උසස් කියන කාරණාවල් ටික මනාව පැහැදිලි කරලා දුන්නාම බ්‍රාහ්මණය සඳහන් කරනවා එහෙමයි ස්වාමීනි මට දැන් වැටහුණා මට දැන් අවබෝධ වුණා කියලා මහා කච්චායනයන් වහන්සේට දන ගහලා වන්දනා කරලා හත් අවුරුදු වයසේ සාමණේරයන් වහන්සේලා දක්වාම බොහෝම සතුටින් සියලු දෙනාටම වන්දනා කළා කියලා සඳහන් වෙනවා. ඉතින් ගුණවර්ධයන්ට වන්දනා කිරීම අන් සියලු වර්ධයන්ට වන්දනා කිරීමට වඩා බොහෝම ශ්‍රේෂ්ඨයි කියලා අපි මුලින්මත් මතක් කළා. මේ ලෝකේ ගුණයෙන් උතුම්ම අය හිටි උතුම්ම මහා පුරුෂයන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ. භාග්‍යතුන් වහන්සේගේ ගුණයට සමාන වෙන්න කෙනෙක් කොහෙවත් නැහැ. ඉක්මවන්න තියා සමාන වෙන්න කෙනෙක්වත් නැහැ. ලෞතුරා බුදුරජාණන් වහන්සේට වන්දනා කරාම ඒ පුජ්‍යලයන්ට මොනතරම් යහපතක් සිද්ධ වුණාද
කියන කරුණු මේ ධර්මයේ තුල නොඑක් තැන්වල නොඑක් කරුණු වලින් අපිට මනාව පැහැදිලි කරනවා. හිතලා බලන්න මට්ට කුණ්ඩලී පිළිබඳව තාත්තගෙන් ජීවිත කාලේ ලැබුණ අවවාදය තමයි ශ්‍රමණ බවත් ගෞතමයෝ ගැන පහදින්න එපා. ශ්‍රමණ බවත් ගෞතමයන්ගේ ශ්‍රාවකයෝ ගැන පහදින්න එපා කියන අවවාදය. ඉතින් මුළු ජීවිත කාලයක් ඒ අවවාදය මතමයි හිටියේ. මරණාසන්න වෙලාවේ ලෞතුරා භාග්‍යතුන් වහන්සේගේ කරුණාවට ඔහු පෙනුණා. ඒ සිදුවීම නිසා ඔහුගේ බොහෝම ලෝභකමින් යුක්ත මසුරු පියාණන් දානීයට යොමු කරන්න පුළුවන් නිසා. ඔහු දානීයට යොමු වෙනකොට ශාසනය කෙරෙහි පහදිනකොට තවත් 84,000ක් තරම් දෙනාට මහත් යහපතක් වෙන කාරණාවත් එක්ක. ඒ නිසා මෙරිලා නිරේට යන්න ඉන්න මට්ට කුණ්ඩලී අන්තිම ජීවිතයේ අන්තිම මොහොත ගත කරන වෙලාවේ අපේ භාග්‍යතුන් වහන්සේ මට්ට කුණ්ඩලීගේ නිවසට හැරෙන තැන නතර වෙලා මට්ට කුණ්ඩලී දිහා බැලුවා. භාග්‍යතුන් වහන්සේගේ ශරීරයෙන් නික්මෙන ෂඩ්වර්ණ රශ්මිය මට්ට කුණ්ඩලීගේ නිවස දිහාටත් ඒ විදිහටම ගමන් කරනවා. භාග්‍යතුන් වහන්සේ වඩිනකොට වඩින ආකාර කීපයක් තියෙනවනේ. සාමාන්‍ය ශ්‍රමණෙක් වගේ කාටවත් අඳුරන්න බැරි වෙන්නත් වඩිනවා. සමහර වෙලාවට භික්ෂු සංඝයා පිරිවරාගෙන මහේශාක්‍ය බුද්ධ ලීලාවෙනුත් වඩිනවා. ජීවත් වෙන වැඩ ඉන්න විහාරයේ ඉඳලා ගම් දොරකඩට වැඩලා නුවරට පාතබනවත් එක්කම ශරීරයෙන් නික්මෙන බුද්ධ රශ්මිය වස්ත්‍ර ඇඳලා ඉන්න මිනිස්සුන්ගේ මේ වස්ත්‍රවල බුද්ධ රශ්මිය දැවටුනහම නානා වර්ණ ඇඳුම් ඇඳ වගේ. ඒ වර්ණ හයකම බුද්ධ රශ්මීන් ඇඟට පතිත වෙනවා. ගෙවල් වල, වහල වල, බිත්ති වල, ගස් වල, පර්වත වල හැම තැනම බුද්ධ රශ්මිය වීදෙනවා. යම් ප්‍රදේශයකටද වඩින්නේ ඒ ප්‍රදේශයේ ඉන්න අශ්වයෝ හේෂාරාව කරන්න පටන් ගන්නවා. ඇත්තු කුංචනාද කරන්න පටන් ගන්නවා. හැමතැනම තියෙන තූර්ය භාණ්ඩ ඉබේම තමන්ම වාදනය වෙන්න පටන් ගන්නවා. කාන්තාව ආදීන් පැලඳගෙන ඉන්න ආභරණ ඉබේම හඬ නගන්න පටන් ගන්නවා. ඉතින් සමහර තැන්වල සඳහන් කරන්නේ ආකාශයේ දෙව්බෙර පැලෙනවා කියලා. ඒ කියන්නේ ආහසේ ඕන තරම් තූර්ය වාදන භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් වැයෙනවා කියන එකයි සඳහන් කරන්නේ. දේ ඒ වාගේ මහ පුදුමාකාර ආශ්චර්ය භාග්‍යතුන් වහන්සේ වඩිනකොට තියෙනවා. ඉතින් මේ වාගේ මහා පුරුෂ රතනයක්, මේ වාගේ මහා ගුණ කදම්බයක් විශ්වාස කරන්න පිළිගන්න මේ ලෝකේ බොහෝ දෙනාට අපහසුයි. තමන්ට වඩා අපිට පූර්ණණය කරනවා තබා ආත්ම 100,000 ගන්නකටවත් හිතන්නවත් බැරි පාරමිතාවක් පූර්ණණය කරලා තමයි මේ අජීවි පරිසරයෙන් පවා ඒ වාගේ මනාව සත්කාරයක් ලබන්නේ. ඉතින් භාග්‍යතුන් වහන්සේ මට්ට කුණ්ඩලීගේ නිවස පැත්තටත් භාග්‍යතුන් වහන්සේගේ රශ්මිය විහිදෙනකොට මේ දරුවට ඕනේ වුණා මේ එළිය මොකද්ද? කොහෙන්ද මේ රශ්මිය විහිදෙන්නේ? ਉਹ බොහොම අමාරු වෙලාවක ඉන්නේ. නමුත් අමාරුවෙන් නමුත් හැරිලා බලහම පංච වර්ණයෙන් බැබළෙන නේත්‍ර යුගලින් ඔහු දිහා භාග්‍යතුන් වහන්සේ බලාගෙන ඉන්නවා දැක්කා. ඒ මොහොතේ ඇති වුණ සතුට කොයි තරම් අපහසු වුණත් තමන්ගේ දෑත එකතු කරන්න පුළුවන් වුණා. මුව මඩල දිහා බලලා දසඟිලි එකතු කිරීම ඔහුට දෙව්ලොවට හේතුවක් බව භාග්‍යතුන් වහන්සේ දන්න නිසා එතනින් ඉවත් වෙලා පිණ්ඩපාතයට වෙඩියා. මට්ට කුණ්ඩලී මරණයත් සමගම සුගතියේ පහළ වුණා. එක සැඬොල් කාන්තාවක් එදාම මරණයට පත් වෙන කෙනෙක්. නමුත් භාග්‍යතුන් වහන්සේගේ කරුණාවට දැක ගන්න ලැබුණා. ඇයත් මරණයත් එක්කම නිරේට යන්න ඉන්න කෙනෙක්. නමුත් භාග්‍යතුන් වහන්සේ ඇයට අනුකම්පා කරලා එදා පිණ්ඩපාතේ වඩිනකොට ආහාර සිඟාගෙන ඇයත් එන මාවතින්ම භාග්‍යතුන් වහන්සේට වැඩියා. මගදී ඇය මුණ ගැහිලා භාග්‍යතුන් වහන්සේ එතන නතර වුණා. මහමොග්ගල්ලාණන් වහන්සේ අර කාන්තාවට මතක් කළා. මේ ඉන්නේ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ.
ඔබට අනුකම්පා පිණිසයි මේ වීදියෙන් අද වැඩි වන්දනා කරන්න කියලා. ඒ දනගහල බුදුරජාණන් වහන්සේට මහත් ශ්‍රද්ධාවකින් වන්දනා කළා. භාග්‍යතුන් වහන්සේ වඩින දිහාම ඇය බලාගෙන හිටියේ හිත පිරිච්ච ප්‍රීතියකින්. ඒ මොහොතේම එළදෙනක් කැනලා මරණයටපත් වෙන ඇය දෙව්ලොවම උපදිනවා. ඒ වගේ බොහෝ දිනාට භාග්‍යතුන් වහන්සේට වන්දනා කිරීම තුලින් යහපතක් කරවන්න භාග්‍යතුන් වහන්සේ කොච්චර කටයුතු කළාද. අපිත් නිතර භාග්‍යතුන් වහන්සේගේ ගුණ ගායනා කරනට සඳහන් කරන්නේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ශ්‍රද්ධාවෙන් දෑත දෝත එකතු කරගෙන යම් කෙනෙක් භාග්‍යතුන් වහන්සේට වඳිනවන ඒ වඳින ඕනෑම පුද්ගලයෙකුට දෙව් මිනිස් සැප ලබා දෙන්නට තරම් භාග්‍යතුන් වහන්සේ සතු සීල සමාධිය ආදී මහා ගුණේට හැකියාවක් ඇති නිසා අපි භාග්‍යතුන් වහන්සේට අරහං කියලා කියනවා. ඒ කියන්නේ අපි ගාව තියෙන ගුණේ නිසා නෙමෙයි අපිට සුගතියට මග හැදෙන්නේ. භාග්‍යතුන් වහන්සේ ගාව තියෙන සීල සමාධිය ආදී ගුණයන්ට පුළුවන් ඕනම කෙනෙක් සුගතියට යොමු කරන්න. ඒක භාග්‍යතුන් වහන්සේගේ හැකියාව. ඒ හැකියාව කොයි තරම්ද කියලා මේ ලෝකේ කාටවත් විස්තර කරලවත් ඉවර කරන්න පුළුවන් කමක් නැහැ. දැනගෙන ඉවර කරන්න පුළුවන් කමකුත් නැහැ. එහෙනම් සත්‍යයනා කරලා ඉවර කරන්න පුළුවන් කමකුත් නැහැ. එතකොට පින්නතිනි අපිට මනාව පැහැදිලි වෙනවා. දැන් ගුණ වර්ධයන්ට වන්දනා කරනකොට ආයුෂය වැඩෙනවා. වර්ණයත් වැඩෙනවා. ආයුෂය කියලා කියන්නේ ජීවත් වෙන්න තියෙන කාලය දීර්ඝ වෙනවා කියලා සඳහන් කරනවා. වර්ණය කියලා කියහම චවි වර්ණය මනාව සම්පූර්ණ වෙනවා. හැම මනාව පැහැපත් වෙනවා කියන එක. සැපය කියලා කියන්නේ කායික සැපේ මානසික සැපේ දෙකම වර්ධනය වෙනවා. බලය කියලා කියන්නේ කාය බලය ඥාන බලය කියන දෙකම වර්ධනය වෙනවා. එතකොට ගුණ වර්ධයන්ට වන්දනා කරාම මේ වාගේ විශේෂ කාරණා හතරක් අපිට ලැබෙනවා නะ. අපි උදේ හවස බුද්ධ වන්දනාව කරනවා නะ. ඒකම මොනතරම් යහපතක්ද කියලා හිතන්න. මේ ජීවිතයටත් ඒක මහත් වූ ලාභයක්. සමහර විට නිවන් දක්නා ජාති දක්වා අති දීර්ඝ කාලයක් සංසාරෙට අසීමාන්තික ලාභයක් නෙමෙයි දෙකින් සැලසෙන්නේ. තව ඕනතරම් ගුණ වර්ධය ගැන මේ ශාසනයේ කතා කරන්න පුළුවන්. නමුත් සියලු දෙනාටම ඉහෙලින් ඉන්නේ භාග්‍යතුන් වහන්සේනි. ඉතින් භාග්‍යතුන් වහන්සේ ගැන කරුණු දෙක තුනක් දැනගත්තාම ඊට පල්ලෙහින් ඉන්නේ ශ්‍රාවක පිරිස පිළිබඳව අපිට යමක් වැටහෙනවා. භාග්‍යතුන් වහන්සේගේ කීකරු ශ්‍රාවකයන්ට වන්දනා කළත් අපිට මොන ලාභයක් සිද්ධ වෙනවද කියන කාරණා. අපේ අග්‍රෝපස්ථායක ආනන්දයන් වහන්සේ දවසකට 18 වතාවක් භාග්‍යතුන් වහන්සේට වන්දනා කරනවා කියලා කියන්නේ. උදේ කාලට 9 පාරයි, හවස් වරුවට 9 වතාවයි. නමුත් දවසකට 18 පාරක් වැඳලත් ආනන්දයන් වහන්සේ කැමති ඊට වඩා තවත් වඳින්න. තමන් වන්දනා කරන්න කැමැත්ත තිබුණට, නිතර නිතර භාග්‍යතුන් වහන්සේ දකින්න කැමැත්ත තිබුණට, ඒක බුදුරජාණන් වහන්සේට කරදරයක් වෙයි කියලා හිතලා යන්න කැමති නෑ. හැබැයි ආනන්ද හාමුදුරුවෝ හරි සතුටුයිලු. ආගන්තුකව වඩින භික්ෂුවක්, ආගන්තුකව වඩින රජ කෙනෙක්, ආගන්තුකව එන රජ කෙනෙක්, මේ වාගේ කවුරු හරි කෙනෙක් ඇවිල්ලා ස්වාමීනි මට භාග්‍යතුන් වහන්සේ මුණගස්සන්න කියලා කියනකොට හරි කැමතියි කියනවා. ඒ කැමති වෙන කාරණාවකට නෙමෙයි, ආයත් වතාවක් භාග්‍යතුන් වහන්සේ දකින්න ලැබෙන නිසා. ආයත් වතාවක් ගිහිල්ලා සිවුර ඒකාංශ කරලා වඳින්න ලැබෙන නිසායි ඒ කැමැත්ත. ඒ අතිරේකව කරන වන්දනාව ගැන නෙමෙයි මේ සඳහන් කරන්නේ. දෛනිකව ආනන්දයන් වහන්සේ 18 වතාවක් භාග්‍යතුන් වහන්සේට වඳිනවා. ඉතින් එහෙම හිතහම අපි ගැන හිතලා කල්පනා කරන්න ඕනේ. අපි මාසෙකට කී පාරක් වඳිනවද කියලා. උන්වහන්සේ දවසකට 18 පාරක් වඳිනවා. උන්වහන්සේ අපිට වඩා කොච්චර ඉහළින්ද ඉන්නේ. ඉතින් ඊට වඩා උන්වහන්සේගේ පායට පෑගෙන දූවිලි මාත්‍රයක්වත් නොවටින අපි භාග්‍යතුන් වහන්සේට දවසකට කී පාරද වඳින්නේ කියලා අපෙන් අහන්න වටිනවා. ඉතින් එතකොට මම මුලින් සඳහන් කළා මේ දේශනාවේ අර
බ්‍රාහ්මණයා දන්නවා මේ කුමාරයා කොච්චර කල් ජීවත් වෙනවද? ඔහුගේ ආයුෂය පිහිටවන්නේ කොහොමද කියන මේ ඔක්කොමත් බුදුරජාණන් වහන්සේ දන්න බව. නමුත් එවන් ශාස්ත්‍රූන් වහන්සේ ළඟට ගිහිල්ලා මගේ සංසාරයට සාධාරණයක් කරන්න ඕනේ කියලා ඔහුට හිතෙන්නේ. ඒතර දැන් අපිත් මේ ධර්මයේ තුලින් මනාව දකිනවා අහනවා මේ භාග්‍යතුන් වහන්සේට වන්දනා කිරීමත් කොච්චර ශ්‍රේෂ්ඨද කියලා. නමුත් අපිටත් උදේ හවස භාග්‍යතුන් වහන්සේ වඳින්න සිත් පහළ වෙන අය කොච්චර අඩුද? ඒකයි මම සඳහන් කළේ ඔහු බාහිර කෙනෙක් හැටියට ඉඳගෙනවත් නැවිල්ලා ඉන්නවා. අපි මේ තරම් වටිනා සම්මාදිටික මනුස්ස ජීවිතයක් අරගෙන අපි හොඳ ආකාරවම බණ අහනවා නම් දන්නවා මේ ජීවිතයේ සම්පූර්ණ අයිතිය තියෙන භාග්‍යතුන් වහන්සේට කියලා. මොකද අතපය ලැබුණි, නිරෝගී බව ලැබුණි, ආහාර පාන ලැබුණි, උස මහත ලැබුණි. මේ ඔක්කොම සංසාරේ කරගත්ත කුසල ධර්මයන්නේ. ඉතින් ඒකට කෘතගුණ සැලකීමක්වත් අපි තුල හුඟක් අඩුයි කියන කාරණාවෙන් මේ තරම් යහපතක් වෙනවා කියලා කීවත් හැමෝම දීර්ඝායුෂ්කව ජීවත් වෙන්න කැමති වුණත් භාග්‍යතුන් වහන්සේට වැදලා ඒ ආයුෂය දිගු කරගන්න තරම් වාසනා ගුණයක් තියෙන බව දන්නවා වුණත් අපි තාම එහෙම යෙදෙන්නේ නැහැ. ඒක අපි සතු අවාසනාවන්ත බව. නමුත් අපි කල්පනා කරමු මේ ශාසනය ඇසුරු කරගෙන ඉන්න ගුණ වර්ධයන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ප්‍රධානව ශ්‍රාවක මහා සංඝරත්නය ඒ වගේම ගිහි ශ්‍රාවකයෝ භාග්‍යතුන් වහන්සේගේ කීකරු ශ්‍රාවක පිරිස් මනා සිල් ගුණ ආරක්ෂා කරන අය මෙවන් ගුණයෙන් උසස් අයට අපි නිරන්තරයෙන් මාන්නකාර ස්වභාවයේ පසෙක තියලා අහංකාර බව අතහැරලා කුසල් ලබා ගැනීමේ චේතනාවෙන් යහපතක් සිදු කර ගැනීමේ අදහසින් වන්දනා කරලා මෙලව සුවපත් කරගන්නවා වගේම පරලෝ දීර්ඝායුෂ ලබන්න පරලෝ ජීවිත සුවපත් කරගන්න දීර්ඝ කාලයක් යහපත්ව ජීවත් වෙන්න නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ ලබන්න හේතු වෙන ගුණෝර්ධයන් වහන්සේලාට වන්දනා කිරීම එලව මෙලව සුවපත් කරන මේ මහ කුසල කර්මයේ ජීවිතයට රැස් කරගන්න අපි සියලු දෙනාටම සිත් පහල කරගන්න නිතර නිතර භාග්‍යතුන් වහන්සේ වන්දනා කරගන්න අපි හැම කෙනෙකුටම තුනුරුවන්ගේ ආශිර්වාදයෙන්ම සිත් පහල වේවා අදහස් ඇති වේවා ශක්තිය ලැබේවා ඒ වන්දනාමය ගුණය තුලින් මෙලව සුවපත් කරගෙන පරලෝ සුගතිගාමි කරගෙන ප්‍රාර්ථනා කරන නිවන කරා ගමන් කරන්න අපිට ඒ කුසල ශක්තිය ආශිර්වාදයක් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පින්නතුනි අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරනවා ඕස්ට්‍රේලියාවේ මෙල්බන්හි නිලු ජයසිංහ ආදරණීය බිරිඳ සහ ටිමෝත් ජයසිංහ ආදරණීය පුතණුවන් එකතුව ජූනි මාස 9 වෙනි දින 50 වන ජන්මදිනයේ සමරන නිලන්ත ජයසිංහ ආදරණීය ස්වාමි පුරුෂයාණන්ට පියාණන්ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් ආශිර්වාද කර උතුම් ධර්ම දානමය පින්කම සිදු කරන බව සිහිපත් කරන අතර තුනුරුවන්ගේත් සියලු සම්්‍යදෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලාගේත් ආරක්ෂාව පිහිට සරණ නිරන්තරයෙන් පියාට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඊට අමතරව සෙත් ප්‍රාර්ථනා කරනවා 90 වැනි වියෙහි පසු වෙන ඥානා 90 වැනි වියෙහි පසු වෙන ඥානා වික්‍රමරත්න ආදරණීය මෑණියන්ට සහ 83 වන වියෙහි පසු වෙන ජයවති ජයසිංහ ආදරණීය මෑණියන් දෙපළටම නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන අතර 2018 මියගිය කුසුමපාල ජයසිංහ පියාණන්ටත් මීට 33 වසරකට පෙර මියගිය විජේදාස වික්‍රමරත්න පියාණන්ට ඊටම ඉක්මන් භවයක සැප සහිත ප්‍රතිපදාවෙන් අමා මහ නිවණින් සැනසෙන්න ධර්ම දාන ආනිසංසය හේතු වේවා. දේශකයන්න් වහන්සේට චිරාත් කාලයක් ධර්ම දානමය පින්කම සිදු කිරීමට මේ මහා කුසලයෙන් ශක්තිය ධෛර්යය ලැබේවා. වික්‍රමරත්න සහ ජයසිංහ දෙපවුලේ සහෝදර සහෝදරියන් දූ දරුවන් සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය අනාගත අභිවෘද්ධිය සැලසේවා. ලක්වැසි ලෝවැසි සියලු දෙනාටම සියලු උවදුරු වලින් මිදීමට
ධාර්මික ජීවිත ගතකරන්න රත්නත්‍රි ආශිර්වාදයේ ලැබේවා. අපාතරින් සමුගත් මහා සංඝරත්නයේ සියලු දෙනා වහන්සේටම මේ පින් අනුමෝදන් වේවා. ඥාති පරපුරේ හැම කෙනෙකුටම මේ කුසල අනුමෝදන් වේවා. බෞද්ධ මාධ්‍ය ජාලයේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනයේ සැලසේවා. හැම කෙනෙකුටම සැප සහිත ප්‍රතිපදාවෙන් උතුම් අමා මහ නිවනින් සැනසෙන්නේ මේ උතුම් සද්ධර්ම දානානිසංසය ආශිර්වාදයක් පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දායක පිරිස විසින් පුණ්‍ය අනුමෝදනා කළ සියලු දෙනාට පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ හැම කෙනෙකුටම උතුම් තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනයේ සැලසේවා. ප්‍රාර්ථනා කළ අයුරින්ම ප්‍රාර්ථනීය බෝධියෙන්ම අමා මහ නිවනින් සැනසෙන්න ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. දේවෝ වස්සතු කාලේන සත්‍යේ සම්පatti හේතුච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.